My name is Star. Garden Heights. Mama and Daddy says our life is here. And Daddy's store. The high school is where you go to get junk, high, or pregnant. We don't go there. Out of the car. Yo, Star, you okay? Go back where he told you. Khalil, I'm not playing. Go back where... මේ කතාව ගොඩනගන්නේ කළු ඇමරිකානු පවුලකින්. මේ පවුලේ තාත්තා මෙවුරෙක්, අම්මා ලිස්සා. එයාලගේ ළමයි තමයි දුව ස්ටාර් පොඩි පුතා සිකානි. අනිත් කෙනා තමයි වෙන කෙනෙක්ට උපත ලැබුණු සෙවන් කියන්නේ. එයා ඉන්නේ මේ පවුලේ. පළවෙනි සීන් එකේ මෙවුරෙක් යාගේ ළමයින්ට කියලා දෙනවා මොකක්ද කරන්න ඕනි කියලා ඔවුන්ම පොලිසියෙන් අල්ලගත්තොත්. මේ බව දැනගැනීමේ තමත් අත්‍යවශ්‍ය බවත් ඔහු ළමයින්ට කියා දෙනවා. ඒ විතරක් නෙවෙයි කළු ඇමරිකානු විදියට තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න කිසි මොහොතක ලැජ වෙන්න එපා කියලා කියනවා. ඊළඟට මේ කතාව අවුරුදු 5ක් ඉස්සරහට එනවා. කිසර ගාර්ඩන් හයිට් කියන ප්‍රචණ්ඩ ගැන් එකේ නායකයෙක් විදිහට ඉඳලා තියෙනවා. ඒත් දැන් ගොඩ කාලයකට කලින් එයා නයින් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් එයා කඩේක වැඩ කරනවා. එයාගේ පවුල අයට උදව් කරන්න ඕනේ හින්දා. ඒ අතර යාගේ දුව ස්ටා දැන් තරුණියක්. සුදු මිනිසුන්ගේ විලියම් සිම් කියන ධනවත් පාසලට යන. එයාගේ අම්මා කායක යන ගමන් කියනවා ඇයට දුකයි කියලා. එයා ඉක්මනට තරුණුණේක. මොකද දැන් ස්ටාට ඒගොල්ලන්ට ගොඩක් ඈතින් ඉන්න වෙන හින්දා. කොහොම හරි ස්ටා පාසලට එනවා. අනෙත් සුදු ජාතික ළමයි මෙයා දිහා බලන්නේ පිළිකුලෙන් වගේ. මේ දවස්වල ස්ටා ඒ ස්කූල් එකේ සුදු ජාතික පිරිමි ළමයෙක් එක්ක ඩේටින් කරමින් ඉන්නේ. එයා තමයි ක්‍රිස්. ස්ටා ගොඩක් අප්සෙට් එකේ ඉන්නේ. මොකද ක්‍රිස් එයාක කරනාන හින්දා. ඒත් ස්ටා ක්‍රිස්ට කියනට බඳින්න කලින් එහෙම දෙයක් කරන්න බෑ කියලා. ඊට පස්සේ ක්‍රිස්යාගෙන් සමාව අරගෙන විහිළුවකුත් කරලා පොඩි ඩාන්ස් එකකුත් දානවා. ඊට පස්සේ එදෙන එතන කිස් කරන එක එතනින් යන සුදු ජාතික ගැණු ළමයි දෙන්නෙකුත් දකිනවා. එදාර ස්ටා තව සහෝදරයන් 7 දෙනෙක් එක පාටිකකට යනවා. කොහොම හරි කෙනෙක් ගැන කළු ජාතික ගැණු ළමයා එක්ක වලේකුත් දාගෙන යා පල්හැට එනවා. එතකොට මෙයාට පොඩි කාලේ යාළුවෙක් හම්බ වෙනවා. ඒ තමයි කාලේ. ස්ටා එයාව බදාගෙන අඬනවා. කොහොම හරි ටික වෙලාවකින් එයාලට පිටිසද්දයක් ඇහෙනවා. හැමෝම දුවන්න ගන්නවා. වාසනාවකට වගේ මෙතනදී කාලේට ස්ටාව හම්බ වෙනවා. එදෙන කායකට ගලෙතනින් යනවා. එයා ස්ටාව ගෙදර එක්කන් යන්න හඳන්නේ. අතරමඟදී යාළ සින්දුවකුත් අහන ගමන් පොඩි කාලේ දේවල් ගැන කතා කර කර යන්නේ. ඒ දෙන්නගේ තව යාළුවෙක් ඉන්නව නටාෂා කියලා. එයාත් ඇවිල්ලා තියෙනවා මෙයාලගේ ගෙදර සෙල්ලම් කරන්න. කාලිල්ගේ ආච්චි අම්මා යාළව නාවලා කන්න දීලා යාළව බලාගෙන තියෙනවා. කොහොම හරි ස්ටා එක සෙල්ලම් කරද්දී නටාෂාට වෙඩි වැදිලා මැරිලා තියෙනවා. කාලිල් කියනවා එයාගේ ආච්චි අම්මටත් දැන් පිළිකාවක් තියෙනවා. එයාත් දැන් ඒකට කිමෝതെරපි ගන්න ගමන් ඉන්නේ කියලා. කාලිල් ආච්චිගේ බෙහෙත් ගන්න සල්ලි ඕන හින්දා ඩ්‍රග් ඩීලර් කෙනෙක් විදියට දැන් වැඩ කරනවා. එයාල හැරි පොටර් වගේ රඟපාපු විදිහත් හැම වෙලේම ස්ටා හැරිගේ චරිත ගැන රඟපාපු විදිහ ගැනත් එයාල කතා කරනවා. ඊට පස්සේ එතන කිස් කරනවා. එතකොට ස්ටා කියනවා සමා වෙන්න දැනටමත් එයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. එයාල අනකොට මැකින්ටොෂ් වල 115 කියන බැච් එකේ පොලිසිය ඇවිල්ලා එයාලව නවත්තනවා. පොලිස් නිලධාරියෙක් එතෙන්ට ඇවිල්ලා කාලිල්ගේ ලයිසන් එක ඉල්ලනවා. එයාල සිග්නල් දාන්න නැතුව වාහනේ පාරට දැම්මා කියලා. කාලිල් පොලිසියක වාද කරන්න ගන්නවා වගේ වැරද්දක් නැහැ කියලා. ස්ටා මේගෙන් කලබල වෙනවා. ඊට පස්සේ එයා කාලිල්ට කියනවා පොලිසිය කියන විදිහට ඩෑෂ්බෝඩ් එක උඩ අද්දක තියාගන්න කියලා. ඒ වුණාට කාලිල් ආපහු එයාල එක්ක වාද කරද්දී පොලිසිය නිලධාරියාට ලයිසන් එක අරන් බහැලෙන්න කියනවා. කොහොම හරි ස්ටා වීඩියෝ කරන්න ගන්නවා. ඒක දකින පොලිස් නිලධාරියා කියනවා වීඩියෝ කරන එක නවත්තන්න කියලා. ඒකට ස්ටා බය වෙනවා. පොලිස් නිලධාරියාගේ කායක ළඟට යන අතරතුර කාලිල් බැලලා කායක ටැබිලා ස්ටා හොඳින් නේද කියලා අහනවා. එයා කායකේ තිබ්බ පණාව ගන්නකොට ඒක ආයුධයක් කියලා හිතපු පොලිස් නිලධාරියා කාලිල්ට වෙඩි තියනවා. ස්ටා එකපාරට දුවගෙන යනවා එතනට. පොලිස් නිලධාරියා පස්සේ දකින්න එතන ආයුධයක් නැහැ කියලා. එයා ඇම්බියුලන්ස් එකකට කතා කරනවා. ඒ මොනව වුණත් එයාලා පරක්කු වෙඩි. ලේගොඩේ වැටලින්න කාලිල් එතනම මැරෙනවා. ඊට පස්සේ ස්ටාව ප්‍රශ්න කරන්න පොලිසියට එක්කන් යනවා. ස්ටාගේ අම්මත් එයාගේ හා පැත්තෙන් ඉන්නවා. එයා උන දේවල් පැහැදිලි කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද කාලිල් ඩ්‍රග් ඩීලර් කෙනෙක් කියලා පොලිසිය සඳහන් වෙන හින්දා. එතනට ස්ටාගේ මාමා කෙනෙක් වෙන පොලිස් ඔෆිසර් කැරොල් ඇවිල්ලා ස්ටාවයි ලිස්සවයි එක්කගෙන යනවා. පස්සේ ස්ටා යනවා කාලිල්ගේ ආච්චි රොස්ලිව හම්බ වෙන්න. එයා කියනවා ස්ටා කාලිල්ට හිටපු හොඳම යාළුවෙක් කියලා. ඊළඟට එයා කියනවා කාලිල් ඩ්‍රග් ඩීල් කරන්න කිං කියලා කෙනෙක්ට කියලා. ලිස දැනගන්නවා එයාගේ දුවටත් පොලිසියෙන් කරදරයක් වෙයි කියලා. එයා ඒකට ගොඩක් බයෙන් ඉන්නේ. ඒ හින්දා ස්ටා හිතාගන්නවා මේ සිද්ධියට එයාගේ තියෙන සම්බන්ධය කාටවත් නොකිය ඉන්න. ස්ටාගේ සුදු ජාතක යාළුවා මොකද උනේ කියලා ඇහුවත් එයාගේ මග ඇරල එතනින් යනවා. පස්සේ ස්ටා ඇවිල්ලා කෙන්නා එක්ක විස්තර කතා කර කර ඉන්නවා. එතකොට කෙන්නාගේ තාත්තා ඒ කියන්නේ මද්‍රව්‍ය ඩීල් කරන නායකයාව ස්ටාගේ ගෙදරට එක්කන් යනවා. ගිහලා ස්ටාගේ තාත්තට කියනවා ස්ටා යාට විරුද්ධව පැමිණිලි කරන එක නවත්තන්න කියලා. මේ ඔක්කොම අහගෙන ඉන්න ලිස ගොඩක් බය වෙනවා යාගේ දුව ගැන හිතලා එයාට කරදරයක් වෙයි කියලා හිතලා. ඊළඟ සීන් එකේ කාලිල්ගේ ෆියුනරල් එකට ඩ්‍රග් ඩීලර් නායකයාගේ පවුලත් එනවා. එතන එන්ජියෝ එකේ ලෝයර් කෙනෙක් කතාවක් කරමින් ඉන්නවා.
එයා කියනවා කළු ජාතිකයන්ට වෙන අසාධාරණකම් ගැන සහ කාලීට මෙදේ කරපු නිලධාරියට තාම දඬුවම් දීලා නැහැ කියලා. ඇය එයාලට ආරාධනා කරනවා සාමකාමීපා ගමන පොලිසියට යන්න. එයාලා හැමෝම මේකට එකඟ වෙනවා. මේ අරගලයේ දරුණු වෙන්න කලින් ඉස්ටාගේ තාත්තා පවුල අයවත් අරගෙන එතනින් යනවා. මීඩියා එකෙන් ඇවිල්ලා මේක වීඩියෝ කරනවා විතරක් නෙවෙයි කාලීල්ට උන දේ ගැන ටීවී එකෙත් පෙන්නනවා. එදාරෑ ලෝය ස්ටාලාගේ පවුල අයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ලෝය කියනවා එයාලට උන දේ ගැන ඔප්පු කරන්න වීඩියෝ එකක්වත් නැති නිසා මීඩියා එකේ අවශ්‍යයි කියලා. ලෝය කියනවා ස්ටාර්ට ඉන්ටර්විව් එකක් තියන්න කියලා මීඩියා එක්ක. ඒ වුණාට ලීසා නම් කැමති වෙන්නේ නැහැ එයාගේ දුවව ටීවී එකේ පෙන්නනවට. ලීසා කියන්න ගන්නවා පොඩි කාලෙත් එයාගේ යාළුවා නැති උනේත් ඩ්‍රග් ඩීලර් නායකයෙක් කෙනෙක් හින්දා කියලා. එයා එක කියන්න නැතුව හිටියේ බය වුණ නිසා කියලාත් කියනවා. ලෝය මේක අහන් ඉඳලා කියනවා කාලීල්ට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වට විතරයි කියලා. මේක අහගෙන ඉන්න ලීසා කැමති වෙනවා අන්තිමට ඉන්ටර්විව් එක තියන්න. ඊළඟට ඉන්ටර්විව් එක තියනවා. ස්ටා හැමදේම කියනවා. කාලීල්ට මේක වෙන්න හේතුවත් කියනවා. එයා ඩ්‍රග් ඩීලර් නායකයා ගැනත් හෙලි කරනවා. මේක අහගෙන ඉන්න ඩ්‍රග් ඩීලර් නායකයාට ගොඩක් තරහ යනවා. ඒ අතර ස්ටාගේ පවුලෑ රෙස්ටෝරන්ට් එකකට වෙලා ඉන්නේ. එළියට වෙලා ඩ්‍රග් ඩීලර් නායකයා කට්ටිය බලාගෙන ඉන්නවා. ස්ටාගේ තාත්තා එළියට ආවම යාලා රණ්ඩු වෙන්න හදනකොට එතනට පොලිසිය එන හින්දා එක නවත්තනවා. ඊට පස්සේ ස්ටාගේ පවුලයට පාඩු ඉන්න දීලා පොලිසිය එතනින් යනවා. ටික දවසකට පස්සේ ස්ටා යාගේ සුදු ජාතික යාළුවෙක් වෙන හයිලෙක රණ්ඩු වෙනම පොලිසියට බොරු චෝදනා කරා කියලා. ඊළඟට ස්ටා ක්‍රිස් එක පාටි එකකට යනවා. ඒ දෙන කාලෙල්ට උන දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේ ස්ටා ක්‍රිස්ට කියනවා ඔයාටත් මේ ගැන හොඳට තේරෙයි ඔයත් කළු ජාතිකයෙක් වුණා නම් කියලා. ඊට පස්සේ එදෙන ස්ටාගේ ගෙදරට යනවා. ස්ටා ක්‍රිස්ව පවුලයට හඳුන්වලා දෙනවා. ලීසා කැමති වුණාට ස්ටාගේ තාත්තා නම් ඒ තරම් කැමැත්තකින් ඉන්නවා කියලා පේන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රිස් එහෙන් යනවා. ඊළඟ දවසේ ස්ටා ඉස්කෝලේ ගිහින් හයිලිව මග ඇරලා ඉන්න බලන්නේ. හයිලි ඇවිල්ලා කියනවා පොලිස් නිලධාරියට වැරදිලා පණව ආයුධයක් කියලා රැවටිලා මේක වෙන්නේ නැත්තේ. ඔයා මේක ගැන දැන් හිතන්න එපා කියලා. ඊට පස්සේ ස්ටාට තරහ ගිහිල්ලා හයිලිගේ බෑග් එකෙන් එයාගේ පණව අරගෙන ඔයාට මේක ආයුධයක් වගේද පේන්නේ කියලා අහලා බැනලා කළු ජාතිකයෙක් වුණා නම් ඔයාට තේරෙයි කියලා එතනින් යනවා. එතකොට එතනට එන ක්‍රිස්සියාව අල්ල ගන්නවා. එයා ස්ටාව ගෙදර එක්කන් යන අතරමඟ ස්ටාට මැසේජ් එකක් එනවා කෙන්නයාගෙන් එයාගේ සහෝදරයා හැ කියලා. පස්සේ ක්‍රිස්සා ස්ටා ගිහලා මල්ලිවත් එක්කගෙන එනවා. එයාලත් එක්ක කෙන්නයාත් යාගේ සහෝදරයාත් එනවා. එයාලා එළියට එද්දි කළු ජාතිකයින් නගරය හරහා පාගම්රෙන් උද්ඝෝෂණය කරමින් යනවා. ඒ මැකින්ටෂ් පොලිසියට විරුද්ධව. ඒකට ස්ටා යාගේ සහෝදරයා සෙවෙනුයි සහභාගී වෙනවා. පොලිසිය ඇවිල්ලා එයාලට කඳුළු ගෑස් ගහනවා. කොහොම හරි වාසනාවන්ත ලෙස මෙවුරුගේ අලුව දෙන්නට මේ දෙනව හම්බ වෙලා ආරක්ෂිත දැනකට එක්කන් ගිහින් එයාලගේ ඇස්වල සැර යන කිරිවලින් ඇස් හෝදලා එයාල වෙතන තියලා යනවා. මේකේ එළින්නම් ඩ්‍රග් ඩීලර් නායකයා කිං බලන් ඉඳලා එතෙන්ට ඇවිල්ලා ගිනි තියනවා. මේ දෙන බේරෙන්න හැදුවත් ඒක අමාරු වෙනවා. හැබැයි වාසනාවට එතෙන්ට ස්ටාගේ පවුල ඇවිල්ලා එයාලව බේර ගන්නවා. පස්සේ මෙවුරෙක් කිනව දැකලා එයා ඉස්සරහට යන ගමන් තුවක්කුව ගන්න හදනකොට තුවක්කුව නැහැ. බලද්දී ඒක යාගේ පොඩි පුතා සකාණේ අතේ තියාගෙන කිංට දික් කරගෙන ඉන්නවා. එතනට එකපාරටම පොලිසිය ඇවිල්ලා පුංචි ළමයාගේ පැත්තට තුවක්කුව දික් කරනවා. හැමෝම බය වෙනවා. ස්ටා මල්ලිගාවට ඇවිල්ලා පොලිසියට බයිනවා තව කීයක් කළු ජාතිකෙන් මැරුවට පස්සේද මේක හිවර වෙන්නේ කියලා. ඊට පස්සේ ස්ටාගේ මල්ලි තුවක්කුව බිම තියනවා. පොලිසිය නිලධාරීන් දෙන්නා තුවක්කුව බිමින් තියනවා. අන්තිමට එයාලා කියනවා අත්අඩංගුවට ගන්නවා. ඒත් එක්කම ස්ටා සතුටින් ක්‍රිස් එක ඉන්නවා පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි මේ කතාව ඉවර වෙන්නේ කාලීලගේ ගෙදර තියෙන එයාලා පොඩි කාලේ සෙල්ලම් කරපු හැරි පොටර් යෂ්ටි හොයාගන්නවත් එක්කම.